එතකොට මේ බුදුදහමට ගෞතම බුදුන් වහන්සේ දේශනා කරන බුදුදහමට ළඟින් යන අඩු වැඩි වශයෙන් සමීප බවක් දක්වන දර්ශන එකක්වත් තිබුණ නැද්ද ඔය කාලේ වෙනකොට? නෑ, අපි සාමාන්‍යයෙන් සම්ප්‍රදාය හැටියට එහෙම කියන්න කැමතිත් නෑ. ඔව්, සාමාන්‍යයෙන් දැන් අපි නිගණ්ඨාන නාදපුත්තගේ ආගම ගත්තාම ඒලට විශාල පිරිවරක් හිටියා. එතනම ඒ දාර්ශනිකයෝ චින්තකයෝ අතින් වයසින් බාලම කෙනා තමයි බුදුරජාණන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේ තමයි මේ අලුත් මතවාදය බුද්ධිමය කෝලාහලයේ සමාජයට පැහැදිලිවම එහි අග්‍රඵලය ලබාගෙන සමාජ ගත කරන්නේ. ඉතින් සමාජයේ හිටපු හැම ශාස්ත්‍රවරයෙකුටම විශාල පිරිසක් හිටියා. ඒක තමයි සාමාන්‍ය සමාජයක හැටි. ඕනෑම නායකයෙකුට ඒ නායකයා අදහන පිරිසක් ඉන්නවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේට වඩා වෙනස් වුණ වෙනත් නායකයෝ හිටියා. අර බුදුරජාණන් වහන්සේගේ වෙනස තමයි උන්වහන්සේ මැදුම් පිළිවෙත අනුගමනය කිරීම. එතකොට දැන් අනෙක් පැත්තෙන් අපි අහලා තියෙන දෙයක් තමයි දැන් ඔය සමකාලීන සමාජයේ තිබිච්ච ඔය දෘෂ්ටිවාද වලින් යම් යම් දේවල් බුදුහාමුදුරුවොත් අපේ වචනින් කිව්වොත් බුදුහාමුදුරුවොත් තමන්ගේ ධර්මය තුළට එකතු කරගත්තයි කියන ඒක ඇත්තක් තියෙනවද හාමුදුරුවෝ? එහෙම නෑ නෑ, එකතු කරගත්තයි කියලා කියන එක වැරදි. බුදුහාමුදුරුවෝ අස්කරපු එකනේ මනසිකලේ. දැන් ඕනෑම දර්ශනයක් පහළ වෙන්නේ පවතින දර්ශනය විවේචනය කරමින්, පවතින දර්ශනයේ අඩු දකිමින්. දැන් ඕනෑම දේශපාලන දෙයක් වුණත් ආගමික සංකෘතන, දැන් ග්‍රීක දර්ශනය, සොක්‍රටිස්, ප්ලේටෝ, ඇරිස්ටෝටල් ඒ දාර්ශනික ගුරුකුලය බැලුවත්, මනෝවිද්‍යා ගුරුකුල බැලුවත්, එහෙම නැත්නම් දේශපාලන න්‍යායන් බැලුවත් අපිට පැහැදිලිව පේන එකක් තමයි කිසියම් දර්ශනයක් මතුවෙන්නේ පවත්නා දර්ශනය තුළ පවතින්නා වූ අඩු ලුහුඩුකම්, අඩුපාඩුකම් ඉදිරිපත් කර ගැනීමේ සදොස් බව නිසා සහ විකල්පයක් හැටියට නේ පවතින එක. අර තියෙන එක විවේචනය කරගෙන ගිහින් විවේචනය කර කිරීමත් සමග ඒවා ප්‍රතික්ෂේප වෙනවා. එතකොට තමයි අර අලුතෙන් කියන දර්ශනේ මතුවෙන්නේ. එහෙම එකක් තමයි ඕනෑම දර්ශනයක්.